දශකයේ තවත් සෑහෙන දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චිත්‍රපටයක් ගැන තමයි අද බයිස්කෝප් කතාව. ඉක්මනට බැඳගම ආදරේ අඩු වෙනවා. අද බයිස්කෝප් කතාව පෙම්බර මදු චිත්‍රපටිය ගැන. 1970 දශකයේ තවත් කතාබහට ලක්වෙන ලක්වෙච්ච චිත්‍රපටයක් තමයි පෙම්බර මදු කියන්නේ. හන්තානේ කතාව චිත්‍රපටය නිර්මාණය කරපු සුගතපාල සෙනරත්ය ආපාගේ දෙවනි නිර්මාණය තමයි පෙම්බර මදු. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඇන්තනි පීටර් ආරච්චිගේ නවකතාවක අත්පිටපතක්. අත්පිටපත නම් කරලා තියෙන්නේ ඉඳුල් බත් නමින්. නමුත් අත්පිටපත පස්සේ පෙම්බර මදු නමින් වෙනස් කරලා තමයි නවකතාව මුද්‍රණය කරලා තියෙන්නේ. තිරනාටකය සකස් කරලා තියෙන්නේ පීසේන වික්‍රමගේ සහ වසන්තා පතිරණ විසින්. ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැංගිලා මගේ දුකක් නොදැනී. මේ චිත්‍රපටියේ විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, හයසින් විජේරත්න, රවීන්ද්‍ර රන්දෙනිය, ශාන්ති ලේකා, සෝමතිරි දෙහිපිටිය ඇතුළු නළු නිළියන් රහසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හයසින් විජේරත්නගේ සහ රාජා සුමනපාලගේ පළවෙනි සිනමා රංගනය තමයි පෙම්බර මදු චිත්‍රපටය. අවසාන දෙකක් ඇතුළත් ප්‍රථම සිංහල චිත්‍රපටිය තමයි පෙම්බර මදු චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ එක අවසානයක තියෙනවා විජය කුමාරතුංග ගලකින් පහළට වැටිලා මරණ දර්ශනයකුත්, තවත් අවසානයක තියෙනවා විජයමාලිනී දෙන්න පෙම්මුතුන් වශයෙන් එකතු වෙන දර්ශනයකුත් යොදලා තමයි අවසාන දෙකක් සහිතව මේ චිත්‍රපටිය නිර්මාණය කළා තියෙන්නේ. මේක හරි පාළු කවුරුත් නැද්ද? අද වගේ ඩිජිටල් සාක්ෂණේ තිබුණේ නැහැ නේ කාලේ. චිත්‍රපට නෙගටිව් පටවලින් තමයි චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ. ඉතින් සියලුම සිනමා හල් වලට රීල් දෙකක් අවසානයේට රීල් දෙකක් දීලා තියෙනවා. එක රීල් එකක අවසානයේ විජය කුමාරතුංග මරණ දර්ශනය, අනිත් රීල් එකේ තියෙන්නේ විජය මාලනී පෙම්වතුන් වශයෙන් අවසානයේ එකතු වුණ දර්ශනය ඇතුළත් රීල් එක. ඊතර කවුද? චරිත. කෝ ඊතර කවුරුත් නැද්ද? අම්මල පුඩි ගමන ගෙවාඩි වෙන්නේ. ඉතින් නිෂ්පාදකවරුන් සිනමා හල් වලට උපදෙස් දීලා තියෙන්නේ එක දවසක් විජයමාලිනී එකතු වෙන රීල් එකක්, අනිත් දවසේ විජය කුමාරතුංග මරණ රීල් එකක් පෙන්වන්න කියලා. දවසක් කර දවසක් රීල් දෙක මාරු කර කර පෙන්වන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් වැඩි හරියක් සිනමා හල් වල සිනමා හල් හිමිය පෙන්වලා තියෙන්නේ විජයමාලිනී එකතු වෙන අර සතුටින් ඉවර වෙන දර්ශනය ඇතුළත් රීල් එක තමයි ගොඩක් සිනමා ශාලා වල මේ පෙන්වලා තියෙන්නේ. සෑහෙන කතාබහට ලක්වෙච්ච, සෑහෙන ප්‍රශ්න උද්ගත වෙච්ච චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිරුවත් ලිංගික දර්ශන නිසා මේ චිත්‍රපටිය රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනම් කරලා තියෙනවා. පස්සේ දර්ශන කීපයක් කට් කරලා ඒ දර්ශන ඉවත් කරලා තමයි චිත්‍රපටිය පෙන්වන්න අනුමැතිය දීලා තියෙන්නේ. අපේම පාළු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත් වේලා ඔබේ දෙතොල් බඳුනේ විඳින්නේ මේ රස මදිරා පෙරුම් පිරු ලෙසිනේ
ඉතින් පස්සේ කතාව කතාවක් ගිහිලා තිනවා මේක අනුමත කළේ කිසියම් දේශපාලන බලපෑමක් නිසා කියලා රැංගුම් පාලක මණ්ඩලය දැනගෙන රැංගුම් පාලක මණ්ඩලයේ සමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වැලා තිනවා ඉතින් මේ ඉල්ලා අස්වැලා තින සමාජිකයන් දෙදෙන තමයි කරුණාසේන ජයලත් මහත්මයා සහ දයානන්ද ගුණවර්ධන මහත්මයා දේශපාලන පදනමක් මත මේක අනුමත කරා කියලා ආරංචියක් ගිහිල්ලා තමයි මේ දෙන්න මේ රැංගුම් පාලක මණ්ඩලෙන් ඉවත් වෙලා තියෙන්නේ. එක කළා නෙවෙයි. මාව අතාරින්න තීරණය කළා. ඔයාට පුළුවන්ද? ඔයාට මාව විශ්වාසද මද? එහෙනම් දිවුරන්න. එදා දිවුරාගේ දිවුරන්න. ඉතින් මේ චිත්‍රපටියේ විචාරක මත ගැටුම් මත තිරගත වෙච්ච චිත්‍රපටියක්. චිත්‍රපටියේ විනීත සිනමාස්වාදයක් ලබා දීමට සමත් චිත්‍රපටියක් බවත් පෙම්බරමදු සමස්ත චිත්‍රපට කලාවටම එල්ල කළ අභියෝගයක් බවත් මුදල් ගැරීම සඳහා අවසාන දෙකක් යෙදූ බවටත් විචාරකයන් යම් යම් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. දේශීය චිත්‍රපටයක මීට කලින් ප්‍රේමාලිංගන සම්භෝග දර්ශන මෙතරම් දීර්ඝව තිබුණේ නැති බවත් නැති බව තමයි ඔවුන් මේ විචාරවලින් ප්‍රකාශ කරන්නේ. ඇයි මොකද මේ කරන්නේ? මම හොඳට දන්නවා මිනිසුන් අවසන්ද නේද? කවුද අවසන්? අවසන්ද කුණු ගොඩක්ද? ගොඩක් නැමේ කුණු බාල්දිය. මං කුණු බාල්දි ගන්න හදාස්. ගීතා කුමාරසිංහ නිරූපණය කරපු ඩල්සිගේ චරිතය තමයි මේ තරම් හැමෝගෙම දෝෂාරෝපණයට ලක් වෙලා තියෙන්නේ. මම්මගේ මදුට ආදරේ. මං ඔයාගෙන් ඉල්ලන්නේ ආදරේ නෙවෙයි සීනක. අන්න කවුද එනෝ? ඔය කඳුළු ටික පිටාගන්න. මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රේමදා ප්‍රේමසිරි කේමදාස සූරීන් ගීතණු නිර්මාණය කළේ PLA සෝම්පාලත් ප්‍රේමසිරි කේමදාසයන් විසින් තමයි චිත්‍රපටයේ ගීතණු නිර්මාණය කරලා තියෙන්නේ. ගීත 6ක් මේ චිත්‍රපටයේ ඇතුළත් වෙනවා. මේ ගීත සියල්ලම ප්‍රබන්ධය කරලා තියෙන්නේ කරුණාරත් අබේසේකර, අජන්තා රණසිංහ, KDK ධර්මවර්ධන, ප්‍රේමකීර්ති අල්විස්, ඔගස්ට් විනායකරත්නම්, සුගතපාර සෙනරත් යාපාවෙනි දක්ෂ ගීතණු නිර්මාණ ශිල්පීන් විසින් තමයි මේ චිත්‍රපටයේ සියලුම ගීත ප්‍රබන්ධය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ ගීත ගායනා කළා HR ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ඉන්ද්‍රානි පෙරේරා යන ප්‍රවීණ ගායක ගායිකාන් රැසක් චිත්‍රපටයේ ගීත ගායනා කළා. මේ චිත්‍රපටයේ වික්ටර් රත්නායක ගායනා කරන පෙම්බර මදුමගේ කියන ගීතයත් ජෝති ඇන්ජලින් ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක ගායනා කරන මුහුද ගලා එනම් කියන ගීතයත් අදටත් ඉතාම ජනප්‍රිය. මේ චිත්‍රපටිය එල්ෆින්ස්ටන් මැජෙස්ටික් ඇතුළු පළවන මණ්ඩලයේ සිනමා හා 17ක තිරගත වීම ආරම්භ කරලා තියෙනවා. ආරම්භක සිනමා හල් 5ක දින 50ක් තිරගත වෙලා තියෙනවා. එල්ෆින්ස්ටන් හා වේල් සිනමා හල් වල දින 67ක් තිරගත වෙලා තියෙනවා. ආදායම් ඇතින් සාර්ථක චිත්‍රපටයක් ලෙස මේ පෙම්බරමදු චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. කොයි තරම් වල් බල්ලෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. කොහෙද යකෝ වල් පොටරිත් එක ගියේ? දැන් පොටරියොත් ඉන්නවා. එහෙනම් මිනිස්සු බලෙන්ම බඩු උස්සවයි. මං ගිය ඇති දිහවක් නෑ බා. නෑ. ඔබ පඳුරු ගානේ රස්ති ආදු ගහන්න කියන නෑ. උඹ ඒකේ රූප රාජිනු නම් පෙම්වතයි කියලා මූණේ මින්න කියන නෑ. ෂා. ඩොක් රංගපෑම බා. භූත. භූත. මෙයා ගහමුල රහත් වෙන්න භාවනා කරනකොට මාරු දූතිකයිල මෙයාගේ සිල් බින්දා. ඉතින් ඉදිරිදී තවත් ලස්සන බයිස්කෝප් කතා රසකින් මම ඔබ හමුවට එනවා. කරුමක්කාරයෝ, ජය ශ්‍රීවේ කුමරිය, ජය අපටයි වැනි ඉතා අතීතේ ඉතා ජනප්‍රිය වෙච්ච චිත්‍රපටවල ඔබ නෑසු රසවත් බයිස්කෝප් කතා රසක් මග ළඟ තියෙනවා. ඒවා රැගෙන මම ළඟදීම ඔබ හමුවට එනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. මාගේ ලීලා
මායානම් මුහුද ගලා එනම් මාගිලිලායානම් දියඹේ දුර පාවි පාවි එහෙම වුණත් මොනවා වෙයිදෝ මුහුද ගලා එනම් මාගිලිලායානම් දියඹේ දුර පාවි පාවි එහෙම වුණත් මොනවා වෙයිදෝ मम्मा बिन्न से कुले से इन्ने ओच्चम करमिन ओहे ओच्चम